අර්බුතයන් කෝච්චියෙන් වෙලාව තරික බේකට කතා කරා. ඔව්සත් මගේ නෝ කිව්වද? තොර තොරවල් ටිකක් ඔක්කොම වැහුවනේ. තොරවල් පිටිපස්සේ තොර ලොක් කරා, උඩ තොර ලොක් කරා, ජනේල් වැහුවා. ඔව් ඉස්සරහ තොර විතරයි දැන් වාගෙන යන්න තියෙන්නේ. මේ දවස් දෙකක් ගෙතර කවුරුත් නැතුව ගිය සැරේ වගේ මේ සැරේත් හොරුපණිත් දන්නේ නැහැ ගිය ඇතුළට. අල්මාරි වල රත්තරන් බඩුත් තියෙනවා. නෑ නෑ මේ සැරේ බය වෙන්න එපා, කවුරුත් දන්නේ නැහැ අපි මේ ගමන යනවා කියලා. කාටවත් කිව්වෙත් නැහනේ. ගිය ඇතුළේ ලයිටුත් දාගෙන යන්නේ. එහෙනම් හොරෙක් ආවත් හිතන්නේ රැට කවුරු හරි ඉන්නවා කියලා ගිය ඇතුළේ. ඔව් ඔව්. ආන්න කැප් එකක් ආවා. එහෙනම් ඉස්සරහ තොරත් හොඳට වහගෙන දෙගිනේ කියලා එන්න බහින්. හරි තාත්. ටිකකින්න ටිකකින්න. කො බල්ලා? බල්ලා? ඊරණන් ගේ ඇතුළේ ඉන්නවා දැක්ක ඊපස්සේ දැක්කේ නැහැ. ඕකනේ කියන්නේ. ඕක දැන් දවස් දෙකක් තිස්සේ ගේ ඇතුළේ පුටු ඉරලා පෙටි දාලා විනාශයක් කරලා දී. මම බල්ලා එළියට දා දෙන්න. තවස කියලා කැප් එක තියාගන්නවා. හරි තාත්. මම කැප් එක තියාගන්නම්කො. කොළවල් යන්නේ කොටුව ස්ටේෂන් එකටයි. කෙරි දුරකද යන්නේ? නෑ නෑ පිස්සුද මේ ළඟකට ගිහින් එන්නේ. මල්ලී තාත්තා විතරද? ඔව් ඔව් මායි තාත්තා විතරයි. ඒතර මල්ලී තාත්තා ඇරිලා ගිය වෙලාවෙත් දන්නේ නෑනේ. මූ ඉස්තරානවා වැඩි එන්නේ නම් හොඳකට නෙමෙයි. මූ අපි අනකන් ඉඳලා කෙටපණිද දන්නේ නෑ. පච්චේ ගහගෙන කරාබු දාගෙන මූ හිරින් පැනපු එකද මන්ද? ගේ දිහත් මූ හොඳට බලන. ගෙදර කවුරුත් නැහැ කියලා දැනගත්තොත් අද රැට අනිවාර්යෙන්ම ගෙට පයින්න. ගෙදර කවුරු හරි ඉන්නවා වගේ අඟවන්න ඕනේ. මේ තාත්තා ආයේ ගියේ මේ 100 100ට කියලා එන්න. 100 ගෙදර අයියේ මේ එයාට කියන්න අමතක වුණා අපිට යනවා කියලා. මේ තාත්තා 100ට කියලා ඒ ඉක්මනට ඒ අපි විනාඩියක් ඉමු. ආ ඒක මිසක්. ආයේ කියනකොට මෙන්නේ. කොහොමද මෙච්චර ලාගියේ? ලාගියේ? පර බල්ලා මම යනකොට කාමරේ ඇඳ යට හැංගිලා හොඳින් එකසරක් කිව්වට එළියට ආවෙ නෑ. ඊට පස්සේ කොස්සාරන් දෙකක් දුන්නාම තමයි කෙඳිරි ගාගෙන එළියට ආවෙ. ඉන්පස්සේ ඌ කකුලෙන් ඇදන් ඇවිල්ලා පුකට පයින් යන් කරලා පිටිපස්සේ දොරෙන් දැම්ම එළියට. වේලි වේලි හිටපු දැන් අපි එනකන් එළියට ගලා. හ් මල්ලි අම්මලි